नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तो अरहतो पुरुषयां दमने किरीमहि सत्यं दमने किरीमहि अनुपमनसेन अनुत्तरवनसेन अनुत्तर पुरुष धम्म सारथी अन्विंद හැමට අතිශේෂ්ඨයෙන් යක්කස්ස යනුවෙන් දහඳුනන මාගේ බුදු පියාණන් වහන්සේට নমස්කාර කරමි. নমස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පුත්තහන්සේගේ 102 වෙනි පණ්ණික ජාතක දේශනාව යෝ දුක්ඛ පුට්ඨාය භවේයතානං सो मे पिता दुही वने करोति साकस्स कंदामि वनस्स मञ्जे योतायितासो सहसा करोति इति। යමෙක් දුකටපත් මාහට පිහිටවන්නේද ඒ මගේ පියා වනේදී සතුරුකම් කරයි. වනමද ඒ මම කවරෙකුගේ පිහිටපත හඬම්ද? යමෙක් මගේ ආරක්ෂකයා වෙයිද ඔහුම සැහැසිකම් කරයි. සැබෑ පියෙක් සැබෑ ආරක්ෂාවක් සැබෑ ආරක්ෂකයෙක් නැති ලෝකේ සැබෑම ආරක්ෂාව පිහිට ලබා දෙන මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට වාසනාවන්තෝ පින්වත්නි, අපි දැන් මේ මොහොතේදී සෝදානම් වෙන්නේ 102 වෙනි ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. නමින් පණ්ණික ජාතක දේශනාව. පින්වත්නි, කාහට මේක දේශනා කළාද? මේ ආදී මසන්නට කලින් සුපුරුදු පරිදි අපි මෙහි වචනාර්ථය මසා බලමු. යෝ දුක්ඛ පුට්ඨාය භවේයි තානං. තානං කියන්නේ ආරක්ෂාවනේ. එතකොට කායික හෝ මානසික වශයෙන් දුකකින් පීඩාවට පත්කල්ලි යමෙක් ආරක්ෂකයා වෙයිද ඒ පිහිට වෙන තනත්තාම කියන අර්ථය තමයි මෙයින් ගන්න පුළුවන්. සෝ මේ පිතා දෝහි වනේ කරෝති. ඉතින් ඒ විදිහට පිහිට වෙන මගේ පියා, ඒ දුකෙහිදී ආරක්ෂකයා වෙන පියා මෙතනදි මට මිත්‍ර දෝහි වෙනවා. මෙතනදි පියා මට අනුතර පිණස වෙනවා. තමා නිසා ඉපදිච්ච ඒ දියණයට සිරිත් ඉක්මවීමක් කරන්නට සිතයි කියන අර්ථය. සාකස්ස කන්දාමි. දැන් ඉතින් මං කාට කියලාද හඬන්නේ? කවරෙක්ගේ පිහිට පදලාද හඬන්නේ? කවරෙක් මට පිහිට වන්නේද කියන අර්ථය. යෝතායිතාසෝ සහසා කරෝතිති. යමෙක් මගේ ආරක්ෂකයා වෙයිද ඒ පිහිට වන්නට සුදුසු ඒ පියාම සැහැසිකම් කරයි කියන අර්ථය. පින්තුනේ කෙටියෙන් ගත්තත් එහෙම පිහිට වෙන්න ඕන තැනත්තාම අනතර පිණිස හේතු වෙලා තියෙනවා. ඒ නිසා මං කාගේ පිහිට පතා දැන් මම කාට අනගහමින් මගේ දුක කියම්ද කියන අර්ථය තමයි මේ අර්ථය තුළින් ගන්න පුළුවන් වන්නේ. ඉතා ශෝකජනක කතාවක් වගේ පේනවා. නමුත් ගැඹුරින් විමසා බැලුවොත් මහා අර්ථයක් ගන්න පුළුවන් ජාතක දේශනාවක්. අපි විමසා බලමු. පින්තුනේ මේ ජාතක දේශනාව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සවැත්නුවර දෙව්රම් මෙහෙරේ වාසය කරන සමයෙහි එක් උපාසකෙක් අරභයා තමයි දේශනා කළේ. මේ ධාර්මික උපාසක මහත්මයා කොළ වර්ග, මුල් වර්ග, ලබු, කොමඩු ආදී විකුණලා තමයි ජීවිකාව කරගෙන යන්නේ. මේ විදිහට ධාර්මිකව ජීවත් වෙන මේ උපාසක මහත්මයාට පැහැපත් රූපත් ආචාර සීලෙන් යුක්ත ඒ කියන්නේ මේ වැඩිහිටියන්ට ගරු කරන්න දන්න මේ විදිහට බොහොම හොඳ ඇසිරීමක් ඇති. ලැජ්ජාව ඇති දුවක් හිටියා. මේ දුව මිනිරන්තරයෙන්ම සිනහ මුසු මුහුණින් තමයි කාලය ගත කරන්නේ. ඉතින් දෙමාපියන් කල්පනා කරනවා මයට මේ සමකුලයෙන් විවාහයක් කරලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ සඳහා කැඳවීමක් පැමිණිච්ච කාලේ ඒ පියා මෙහෙම කල්පනා කරනවා, මයට දැන් විවාහයකට කැඳවීමක් ලැබිලා තියෙන්නේ, ඒ අවශ්‍ය කටයුතු ඉදලා තියෙන්නේ, මෑස් නිතරම සිනහ මුසු මුහුණින් ඉන්නවා. ඉතින් කිමද මෑට ඒ කුමාරි ධර්ම ඇත්තටම තියෙනවද? මෑ කුමාරියක්ද කුමාරි ධර්ම වල මෑ පිළිහිටලාද ඉන්නේ කියලා මේ උපාසක මහත්මයාට විමසන්න කැමැත්තක් ඇති වෙනවා. මොකද එහෙම නොවුනත් එහෙම වෙනත් කොළයකට ගියොත් නින්දාවක් ඇති වෙන තමන්ටමයි කියලා.
එනිසා මෑට කුමාර ධර්ම තියනවාද කියලා ඉමසන්න ඕනේ කියලා කල්පනා කරන මේ උපාසක මහත්මයා වෙනත් දවසක කැලේට යන වෙලාවේදී ඒ ආහාර මුලක් බඳගෙන ඒ තමන්ගේ අඩුම කුඩම දැමුව මල්ල මේ දීනෙට දීලා මේ දීනිය සමග පලාන එලන්නට වනයේට යනවා මේක මේ උපාසක මහත්මයාගේ අමුතු කල්පනාවක් නැත්නම් මේ අමුතු උපක්‍රමයක් හදිසියේ ඒ වගේ මොහොතක මෑගේ කුමාර ධර්ම ගැන ඉමසුවත් ඒ මෑටත් මතක හිටිනා මටත් හරියට දැනගන්න පුළුවන් කියලා කල්පනා කරලා තමයි මේ උපාසක මහත්මයා මෙවැනි උපක්‍රමයක් කරන්නේ ඉතින් ඒ උපක්‍රමයට අනුව දැන් වනාන්තරයට මේ දෙන්නා ගිහිල්ලා ඉන්නේ වනවැද තමයි ඉන්නේ ඈත දුරකවත් දන්න අඳුරන කවුරුත් නැහැ වනාන්තරයේ බොහොම මැද්දට ගිහිල්ලා ඉන්නේ මේ පියා කාමයෙන් ආකුල වෙච්ච කෙනෙක් වගේ මේ නුසුදුසු කතා කියමින් ඒ දුවගේ අත ගන්නවා ඒ වෙලාවේ ඒ දුව අඬන්න වැළපෙන්න පටන් ගන්නවා පියාණෙනි මේක ගැළපෙන්නේ නැහැ හරියට වතුරෙන් ගිනි තල් මතු වුණා වගේ දෙයක් මේ වගේ දෙයක් කරන්න එපා කියලා ඉතින් ඒ වෙලාවේ මේ පියා ප්‍රකාශ කරනවා නෑ දිනී බය වෙන්න එපා මම ඔබ විමසන්න කරේ ඔබේ ඒ කුමාර ධර්ම තියෙනවාද කියලා විමසන අදහසින් තමයි ඔබ අතින් ඇල්ලුවේ දැන් මට ඇත්ත වශයෙන්ම කියන්න ඔබට කුමාර ධර්ම තිබේද ඔබ සැබවින්ම කුමාරියක්ද ඒ වෙලාවේ මම ප්‍රකාශ කරනවා පියාණෙනි ඇත්තටම මම ඒ කුමරි බඹසරෙහි පිහිටලාම ඉන්නේ මම රාග වශයෙන් කිසිම පුරුෂයෙක් දිහා බැලුවේ නැහැ ඒ වෙලාවේ මේ උපාසක මහත්මයා දියණිය සනස්සවලා තමන්ගේ නිවසට රැගෙන ගිහිල්ලා විවාහ මංගල්‍ය ආදී කටයුතු සිද්ධ කරලා ඇයගේ හිමියන් සමග පිටත් කරලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නට එනවා ඒ මල් තෙල් මේ සියල්ල ඇතුව එහෙම ඇවිල්ලා ගඳ මල් ආදීන් බුදු පියාණන් වහන්සේව පූජා කරලා වන්දනා කරලා එකත් පසු ඉන්න මොහොතේදී බොහෝ කාලෙකින් නේද උපාසක මහත්මයා පැමිණියේ කියලා බුදු පියාණන් වහන්සේ විමසනවා ඒ වෙලාවේ මේ උපාසක මහත්මයාත් ස්වාමීනි එහෙමයි මෙන්න මේ විදිය සිද්ධි ගොඩක් වුණා දිගිනේ විවාහ මඟුල් කටේ තිබුණා ඉතින් මම මේ වගේ දේකුත් ඒ කුමරි බඹසර පරීක්ෂා කරන පිණිස කරා කියලා සියලුම පුවත් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට මතක් කරපු වෙලාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන උපාසකය ඒ කුමරිය බොහෝ කාලයක ඉඳන් ආචාර සීලෙන් යුක්තයි කුමරි බඹසර වලින් යුක්තයි ඔබ ඇයි විමසුවේ දැන් පමණක් නෙවෙයි අතීතෙත් විමසුවා කියලා දේශනා කරනවා ඉතින් ඒ වෙලාවේ මේ උපාසක මහත්මයාගේ ඇයදීම ආයාචනාවේ පරිදි බුදු පියාණන් වහන්සේ අතීත කතාවක් දේශනා කරනවා පින්වතුනි පෙර බරණස් නුවර බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවේ රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි අපේ බෝධිසත්වයන් වහන්සේත් වනයේක රුක් දෙවියෙක් වෙලා තමයි ඉපදලා හිටියේ ඒ කාලේ බරණස්නවර පලාවෙලෙන් දෙක් හිටියා ඒ පලාවෙලෙන්දට දිනියක් හිටියා පින්වත්නි මේ කතාව සියල්ලක්ම මේ වර්තමාන කතාව හා සමානයි කියලා දක්වලා මේ අටුවා විතක් හිටියෙන් තියෙන්නේ ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ වර්තමාන කතාවත් අතීත කතාවත් හැම අතින් මේක සමානයි කියලා ඒ වෙලාවේ ඒසමෙහි හිටපේ දිනියත් අඬමින් ඒ කරපු ප්‍රකාශය තමයි මේ ගාථාවක් වශයෙන් අපි දැක්වේ ඒ කියන්නේ මේ යමෙක් දුකට පත් වුණාම පිහිට වෙන්න ඕනද ඒ විදිහට පිහිට වෙන්න ඕන පියා මට වනයේදී හතුරුකම් කරනවා ඉතින් එහෙම වුණාම මේ වනාන්තරයේ මැද්දේදී මං කාගේ පිහිට පතලද මට හඬ ගන්න වෙන්නේ කාගේ පිහිටද මට පතන්න වෙන්නේ කියන අර්ථය තමයි ඒ ගාථාවේ තියෙන්නේ ඉතින් උතුනේ මේ විදිහට ජාතක කතාව බුදු පියාණන් වහන්සේ පූර්වාපර සංදි ගලපමින් අවසන් කරනවා එසමෙහි පින්වත්නි දියණිය නම් මෙසමෙහි මේ දියණියමයි එසමෙහි ඒ දියණිය පරීක්ෂා කරපු පියාණන් මෙසමෙහිත් මේ පියාමයි අවසානයේ බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසානයේදී මේ උපාසක මහත්මයාගේ ඒ ඉන්ද්‍රියන් මුදු බවට සිනදු බවට පත් වුණා කියලා දැනගෙන ඒ අවස්ථාවේදී චතුරාර්ය සත්‍ය දේශනා කරනවා චතුරාර්ය සත්‍ය දේශනා අවසානයේදී මේ උපාසක මහත්මයා දහසක් නයින් ප්‍රතිමන්ඩිත අති උත්තම සෝවාන් ඵලෙහි පිහිටාව දාරනවා ඉතින් පින්වත්නි අති උත්තම සිද්ධියත් අපි සාදු කියලා අනුස්මරණය කරමු ඉතින් මේ විදිහට උපාසක මහත්මයෙක් සෝවාන් ඵලෙහි පිහිටුවමින් අවසන් වෙච්ච මේ ජාතක දේශනාව අද සමාජයට කුමරි බඹසර පිළිබඳව පවතින තත්ත්වයන්ට අපේ ජීවිත කොයි ආකාරයෙන් හැඩගැහෙන්න ඕනද ඒ සඳහා ක්‍රියාත්මක වන්නට ඕනේ කොයි ආකාරයෙන්ද මේ වගේ කරුණු රාශියක් පිළිබඳව විමසන්නට අපි යොමු කරනවා
ඒ පිළිබඳ අවධානය ලක් කරන්නට ඒ වගේ ඇති වටිනාකම් විමසා බලන්නට තීරුම් ගන්නට හිතලා බලලා කල්පනා කරලා බොහොම ලොකු අර්ථයක් ලබා ගන්න පුළුවන් ජාතක දේශනාවක්.